ජුනි මාසයේ සිද්ධ වෙන විශේෂ ග්‍රහමාරුවක් ගැනයි අද මම කියන්න යන්නේ. සිකුරු, රවි, බුධ කියන ග්‍රහයින් 3 දෙනාගේම මාරුවීමක් තියෙනවා ජුනි මාසයේදී. මේක විශේෂ වෙන්නේ මිතුන රාශියට තමයි. මේ රවි, බුධ, සිකුරු කියන ග්‍රහයින් ගමන් කරන්නේ. කලින් වෘෂභ රාශිය ගමන් කරේ චතුර්ග්‍රහ යෝගයක් විදිහට තිබුණා ගුරු ග්‍රහයත් එක්ක. ඉතින් මිතුන රාශියට ආවහම බුධ ග්‍රහය බලවත් වෙනවා, ස්වක්ෂේත්‍ර වෙනවා මිතුන රාශියේදී. ඉතින් සිකුරු මාරුව ගැන කතා කරොත් ජුනි 12 වෙනිදා ඉඳලා ජුලි 7 වෙනිදා දක්වා දින 24ක කාලයක් පවතිනවා. බුද්ධ මාරුව ජුනි 14 ඉඳලා ජුනි 29 දක්වා දින 15ක කාලයක් පවතිනවා. රවි මාරුව ගැන කතා කරොත් ජුනි 15 ඉඳලා ජුලි 16 දක්වා මාසයක කාලයක් පවතිනවා. මේ රවි, බුධ, සිකුරු කියන ග්‍රහයන් මිතුන රාශියට ආවහම ගොඩක් සුභඵල ගෙන දෙනවා මකර ලග්න හිමියන්ටත්. ඔබගේ 6 වැන්නට තමයි රවි, බුධ, සිකුරු කියන ග්‍රහයන් පැමිණෙන්නේ. කලින් 5 වැන්න ගමන් කළා ගුරු ග්‍රහයත් එක්ක චතුර්ග්‍රහ යෝගයක් විදිහට. ඔබගේ රවි ග්‍රහය 8 අධිපති වෙනවා. ඒ වගේම බුධ 6 සහ 9 අධිපති වෙනවා. සිකුරු ග්‍රහය 5 සහ 10 අධිපති වෙනවා. ඉතින් මෙතන තවත් විශේෂත්වයක් තමයි මේ ග්‍රහයන් 3 දෙනාම තමන්ගේම රාශිවලට දෘෂ්ටි හෙලනවා. රවි ග්‍රහය 8 අධිපති. ඉතින් 6 වැන්න ඉඳලා 8 වැන්නට දෘෂ්ටි හෙලනවා. බුධ ග්‍රහය 9 වැන්නට දෘෂ්ටි හෙලනවා 6 වැන්න ඉඳලා. ඒ වගේම සිකුරු ඔබගේ 5 සහ 10 අධිපති වෙනවා. ඉතින් 10 වැන්නට දෘෂ්ටි හෙලනවා 6 වැන්න ඉඳලා. ඉතින් මෙතන තවත් විශේෂත්වයක් වෙනවා ඔබගේ රවි, බුද්ධ, සිකුරු කියන ග්‍රහයන් 6 වැන්න යෙදීමේදී විපරීත රාජයෝග දෙකක් යෙදෙනවා. රවි ග්‍රහය නිසා එකක් යෙදෙනවා. 8 අධිපති ග්‍රහය වෙන්නේ රවි. ඉතින් 6 වැන්න සිටීම නිසා විපරීත රාජයෝගයක් යෙදෙනවා, සරල ආයෝගය කියලා. ඒ වගේම බුද්ධ ග්‍රහය ඔබගේ 6 අධිපති වෙනවා. ඉතින් 6 ඉන්න නිසා ස්වක්ෂේත්‍රව විමලා කියන යෝගය යෙදෙනවා. මේක විපරීත රාජයෝග දෙකක් වෙනවා. මේක ඉතාම සුභඵල ගෙන දෙන කාරණයක් වෙනවා ඔබට. ඉතින් ගොඩක් සුභඵල ලැබෙනවා මේ නිසා. ඔබට පෙරට වඩා සුභඵල ලැබෙනවා. මොකද ඔබගේ කුජ ග්‍රහයත් 4 වැන්නේ බලවත්ව ගමන් කරනවා මේෂ රාශියේ. ගුරු ග්‍රහයත් 5 වැන්නේ ගමන් කරනවා. ඔබගේ ලග්නයටත් දෘෂ්ටි හෙලනවා. ඉතින් මේ නිසා සුභඵල ගෙන දෙනවා බොහෝ දුරට. මං ජුනි මාසයේ පලාපල කියනකොටත් ඔබට කියලති ඔබට සුභඵල ගෙන දෙනවා මේ මාසයේ තුල කියලා. ඉතින් මේ රවි, බුධ, සිකුරු මාරුවත් ඔබට සුභඵල තමයි ගෙන දෙන්නේ. ඉතින් ඔබ වෙනදට වැඩිය මිනිසා උද්යෝගිමත් වෙනවා, ප්‍රියමනාප වෙනවා පෙනුම ගත්තත්. ඉතින් යන තැන ඔබට සුභඵල ගෙන දෙනවා. ඔබට කැපී පෙනෙන ස්වභාවයක් ඇති වෙනවා රැකියා ස්ථානයේ හෝ ඔබගේ සමාජය තුළ. ඒ නිසා ඔබට උදව් ලැබෙනවා බොහෝ අයගෙන්, මිතුරන්ගෙන්, නෑදෑයින්ගෙන්, ඕනෑම් කෙනෙක්ගෙන්. ඒ නිසා ඔබට ඔබගේ වැඩ කටයුතු පහසුවෙන් කරගෙන යන්න ලැබෙනවා. ඒ වගේම පෙරට වඩා ටිකක් හරදර අඩු වෙලා සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් කමක් ලැබෙනවා. ගොඩක් වැඩ කටයුතු ඔබට සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ව්‍යාපාර කටයුතු, රැකියාව කටයුතු ආදිය. ඒ නිසා ඔබට යහපත් වෙනවා මේ කාලය තුල. රැකියාව ගැන කතා කරොත් සිකුරු 10 වැන්නට දෘෂ්ටි හෙලනවා 6 වැන්න ඉඳලා. ඒ නිසා යහපත් වෙනවා. ඔබට ඒ විපරීත රාජයෝගයක් තියෙන නිසා ආයතනය තුළ ඉන්න අයගෙන්, නිලධාරීන්ගෙන් සහ වෙනත් සේවකයින්ගෙන් ඔබට වැඩ කටයුතු කරගෙන යන්න උදව් උපකාර ලැබෙනවා. සමහර විට ඔබට උසස් තනතුරු ආදියත් ලැබෙන්න වාසනාව තියෙනවා. ඔබගේ උත්පත්ති කේන්ද්‍රයේත් යහපත් ග්‍රහ පිහිටීම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ කාලය තුළ සුභඵල ගෙන දෙනවා. ඟට නිවාස ඉඩකඩම් දීපලාදිය ගැන කතා කරත් ඔබගේ 4 වැන්නේ කුජ ග්‍රහයත් බලවත් වෙලා ඉන්නවා. ඉතින් මේ රවි, බුධ, සිකුරු මාරුවත් ඔබට ඒකෙන් සුභඵල ගෙන දෙනවා. ඔබගේ සිකුරු ග්‍රහයත් ඉන්නවා 6 වැන්නේ. බුධ ග්‍රහයත් බලවත් ඉන්න නිසා ගොඩක් දුරට ව්‍යාපාර කටයුතු ආදිය, ඒ වගේම යාන වාහන, ඒ වගේ දේවල් සියල්ලින්ම ඔබට වාසනාව ලැබෙනවා. ඉඩකඩම්, නිවාස, සමහර විට තැනීමක් වගේ දේවල් ඔබට කරගෙන යන්න පුළුවන් වෙනවා මේ කාලයේදී. ඒ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙනවා.
එවගේම යාන වාහන විකිණීමක් හෝ මිලදී ගැනීමක් වගේ දෙයකින් ඔබට ලාභ ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ ගොඩක් සුබඵල ලැබෙනවා. මේ වගේම අධ්‍යාපන කටයුතු කරන අයට වෙනදාට වැඩිය හොඳින් ඒ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙනවා. ගුරු ග්‍රහයාත් පස්සෙන් ගමන් කරන නිසා, රවි බුද්ධ සිකුරු යෝගයක් තිබෙන නිසා ඔබට උසස් අධ්‍යාපන කටයුතු ආදී පහසුවෙන් කරගෙන යන්න පුළුවන් වෙනවා. ගම විදේශගත වෙලා උසස් අධ්‍යාපන කටයුතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ අයටත් ඒ දේවල් කරගන්න පුළුවන් වෙනවා. අධ්‍යාපන කටයුතු සම්බන්ධව ඉතාම යහපත් තත්ත්වයක් තියෙන්නේ. තරඟ විභාග ආදීන් ඔබට ජය ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විදේශ සංචාර හෝ විදේශ රැකියාව සඳහා යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ අයටත් සුබඵල ගෙන දෙනවා. ඊළඟට ධනය ගැන කතා කරොත් ඔබට හදිස්සි ධනලාභ ලැබෙනවා. මේ විපරීත රාජයෝග නිසා ඔබ නොහිතන වෙලාවක හදිස්සි ධනලාභ ලැබෙන්න පුළුවන්. සමහර විට ලොතරැයි යෙදීමක් හෝ මැණික් වාසනාව ඔබට තියෙනවා. මැණික් කටයුතු පතරලා දී කරන අයට ඒ වගේ දේවල් වලින් ලාභ ලබා ගන්න පුළුවන් වෙනවා. හදිස්සි ධනලාභ තියෙනවා. ඉතින් මේ විපරීත රාජයෝගත් එක්ක ඔබට මුදල් පිළිබඳ ගැටලුවක් වෙන්නේ නැහැ මේ කාල සීමාව තුළ. ඉතින් මේ වගේ ඔබට සියලුම දේවල් සම්බන්ධව සුබඵල තමයි ගෙන දෙන්නේ මේ ග්‍රහමාරුවත් එක්ක. ඉතින් ඔබට අලුතෙන් වැඩ කටයුතු මොනවා හරි පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් හෝ මේ වෙනකොට පටන් අරගෙන තියෙනවා නම් ඒවැ සාර්ථකත්වය එක ගන්න පුළුවන් වෙනවා ඉතාම පහසුවෙන්. ඒ වගේම සමහර විට අවිවාහක විවාහ යෝජනා බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ අයට විවාහ යෝජනා ලැබීමේ වාසනාවක් තියෙනවා. ඔබගේ උත්පත්ති කේන්ද්‍රයත් මෙතනදී බලන්න ඕනේ. උත්පත්ති කේන්ද්‍රයේ යහපත් පිහිටීම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒව සාර්ථක වෙනවා. ඒ වගේම දරුවන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් දරුපල බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ අයගේත් ප්‍රාර්ථනාවන් ඉටු වෙනවා. ඉතින් ඔබට සුබඵල ලැබෙනවා මේ රවි බුද්ධ සිකුරු ග්‍රහමාරුව. ඔබට වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. හොඳින් වැඩ කළොත් අනිවාර්යයෙන්ම. තෙරුවන් සරණයි.